දියවන්නව තරණය කළ අලුත් මුහුණු ඔබට ඉතාම හුරු පුරුදු වැඩසටහනක් අද දවසේ අපි බොහොම සුවිශේෂී කාන්තා දේශපාලනික චරිතයකට ආරාධනා කරා ඇය රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තු වරම් දිනාගත්තා ඇය කවුද පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතාද සොයිසා මහත්මිය ඉතාමත්ම ගෞරවයෙන් ආයුබෝවන් ඔබතුමිය පිළිගන්නවා අපි හැමෝම ආදරය කරන දේශපාලනික චරිතයක් වුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභවප්‍රාප්ත ගරු රංජිත් සොයිසා මහත්මයාගේ ආදරණීය භාර්යාව ඇය. ඉතින් බොහෝ දේවල් කතා කරන්න තිබෙනවා. මම මුලින්ම කැමති ඔබතුමියගෙන් දැනගන්න කොහොමද පාසල් කාලය ගෙවුනේ කොහොමද කොහෙද ගම් පළාත? මම රත්නපුර දිස්ත්‍රික්කයේ හුණුවල තමයි ජීවත් වුනේ. මම පාසල් ගියේ प्राथमिक पास उन्होंने धर्मराज महाविद्यालय ईट पास भंडारगम मध्य महाविद्यालय अध्यापन संध्या इन पास सस्पिलकान नवत पेरमडुल गंगा मध्य महाविद्यालय पेमीनिया इन पास क्रीडावत में मगे गुडाम प्रियतम विषय एक मम नेट बॉल वॉलीबॉल हेम क्रीडावाक दक्ष कंपेवा एवे क्रीडावत एथलेटिक क्रीडावलटा संबंध विला उत्सपेनीम दुरापेनीम समस्त लंका क्रीडावलटा सहभाग विलातीयन හොඳයි ඔබතුමිය බොහොම දක්ෂ ක්‍රීඩිකාවක් ඒ වගේම ඔබතුමිය දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නොසිතූ වෙලාවක ඉතින් රංජිත් සොයිසා මහත්මයාගේ අභාවයත් එක්ක දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීම ඇතම් විට ඔබට සුවිශාල අභියෝගයක් වන්නට ඇති අපි කතා කරමු ඒ ගැන ඔව් ඇත්තටම ඒක විශාල අභියෝගයක් මොකද මම කවදාකවත් දේශපාලනට එන්න හිණකින්වත් බලාපොරොත්තු වෙච්ච කෙනෙක් නෙමෙයි මොකද මම මහත්යද මම ටික කාලයක් ගුරු වෘත්තියේ නියැලුණා අම්මාගේ මහත්යගේ මහත්යත් එක්ක විවාහ වුණාට පස්සේ මම ඒකෙන් ගුරු වෘත්තියෙන් අයින් වුණා මොකද ඒ වුණාට දේශපාලන පසුබිමක් මට පොඩි කාලේ ඉඳන් තිබ්බා මොකද මගේ මාමා ප්‍රදේශ සභාවේ සභාපති හිටපු සභාපති ඉතින් ඒ නිසා අර දේශපාලන වටපිටාව ගෙදර හැමතිස්සෙම තිබුණා ඒ නිසා මම ඇත්තටම කවදාකවත් ආස කරේ නැහැ දේශපාලනට එන්නවත් දේශපාලඥෙක් බඳිනවා කියලාවත් එහෙම අදහසක් තිබුණේ නැහැ මට ගොඩාක් යෝජනාව දේශපාලන පැත්තෙන් නමුත් මම කැමති වුණේ නැහැ නමුත් මගේ මහත්තයා මගේ මාමගේ යාළුවෙක් ඉතින් ඒ නිසා එතුමා ඇහිලා යෝජනාවක් ඉදිරිපත් කරා ඉතින් ඒ අනුව තමයි අපේ විවාහය සිද්ධ වුනේ ඉතින් ඒ වෙනකොටම මම දේශපාලනයට එන්න ඕනි කියලා එන්න අදහසක් තිබ්බේ නෑ මහත්තයාට පිටිපස්ස ඉඳගෙන විචාර ශක්තියක් වුණා ඉතින් නමුත් අපි කවදාකවත් හීනකින් මම බලාපොරොත්තු වෙන්නේ මගේ මහත්තයා මෙච්චර ඉක්මනට අපිව දාලා යයි කියලා ඉතිගෙතුමා ඔබතුමාලා දන්නවා හැමෝම රටේම දන්න මේ පක්ෂයේ වෙනුවෙන් මේ ආණ්ඩුව දිනවන්න දරදී ඇද්ද කෙනෙක් හැටියට මුළු රටම දන්නවා ඉතින් එතුමා මෙච්චර ඉක්මනට මේ ආණ්ඩුවක් දිනවල ජනාධිපති කෙනෙක් පත් කරලා එතුමා අපාතරින් වෙන්නුණා ඉතින් ඒ අනුව තමයි අපේ ආසනයේ පුරප්පාඩුවක් පැවතුණා ඉතින් ජනතාව මගෙන් ඉල්ලීමක් කරා එතුමා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඒ නාමයේ ඉදිරියට ගෙනියන්න කියන ඉල්ලීම මට අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් රක්වාන ආසනයේ ජනතාව මගෙන් ඉල්ලීමක් කරා. ඉතින් මට ඇත්තටම අභියෝගයක් මොකද මම දේශපාලනය කරලා නැහැ මහත්තයාගේ ඒ වුණාට අවුරුදු 21ක් එතුමත් එක්ක පෞල් ජීවිතය ගත කරා වගේම හිටුම දේශපාලන හිතවතත් මම ඉතින් එතුමා කර කී දේ මම දන්නවා. ඉතින් මොකද විශාල දේශපාලන පසුබිමක් එතුමා තුළ තිබුණා. ඉතින් ඒ අත්දැකීම මට තියෙනවා. ඉතින් මට බයක් හිතුනේ නැහැ මේ මෙතුමා කරපු දේශපාලනේ මට කරගෙන යන්න බැරි වේවි කියන බය තිබුණේ නැහැ. මට ඒ වුණාට බයක් තිබුණේ මට අනිත් අය උදව් කරයිද කියන බය තිබුණා. ඉතින් නමුත් මම කොහොම හරි අර ජනතාවගේ ඉල්ලීම මොකද ආසනයට කෙනෙක් නැති වුණොත් ඒ සියලුම දේවල් ආසනයට නැති වෙනවා. ඉතින් මගේ මහත්තයා වෙනුවෙන් බලාපොරොත්තු රැසක් ඒ ජනතාව බලාපොරොත්තු රැසක් තිබුණා. ඉතින් ඒ නිසා මම අමාරුවෙන් හරි මේ අභියෝගයට මුහුණ දෙනවා.
ඒ ශක්තිය කාන්තාවක් වශයෙන් විශේෂයෙන් මොකද අපේ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන පිරිසක් හිටියේ මොකද මැති ඇමතිවරු කැබිනට් ඇමතිවරු ඉන්න ප්‍රධාන පෙළේ මැති ඇමතිවරු ඉන්න රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතින් ඒගොල්ලොත් එක තමයි මට තරඟ වදින්න සිද්ධ වෙන්නේ ඉතින් ඒ නිසා කොහොම හරි මම මේ ජයග්‍රහණය කරනවා කියලා මගේ අදිෂ්ඨානයක් තිබුණා ඉතින් ඒ නිසා මම මේ අභියෝගයට මුහුණ දුන්නා හොඳයි ඒ කියන්නේ මේක මේ බොහොම පහසුවෙන් ආපු ගමනක් නෙවෙයි ඇත්තටම විශාල පීඩනයක් ඔබතුමිට මේ වෙලාවේ දැනෙන්නේ නැති අවසානයේ කොහොම හරි මනාප ඡන්ද 65933ක් ලබා ගත්තා මම හිතන්නේ මානි වැරදි නම් ජයග්‍රහණය කරා ඉතින් මේ මැතිවරණ අධ්‍යක්ෂීම කොයි වගේ දෙයක් බවට පත් වෙන්නේ නැතිද කියන දේ මම දැනගන්න කැමති විශේෂයෙන් ඔබතුමි කිව්වා මේ මේ දේශපාලනයේ ප්‍රවීණයෝ හිටියේ කාන්තාවක් විදිහට ඔබ මෙතනට පැමිණියාම ඔබතුමියට දැනුනේ කොහොමද ඒක ඇත්තටම මේ අභියෝගයක් එක මර මං ඉස්සෙල්ලා කිව්වා වගේම මේක සුන්දර මාවතක් නෙමෙයි ඒ විශේෂයෙන් කාන්තාවකට ඉතින් සමහරක් මට ඉල්ලන්න කියපු අය අපෙන් ටිකෙන් ටික ඈත් වෙන්න ගත්තා මගේ ළඟම හිටපු මගේ මහත්තයෙක් එක්ක ළඟම හිටපු අය අපට මාවත් ඇර දාලා වෙනත් හයිය අතුල් වලට මේ ප්‍රවිෂ්ඨ වුණා ඉතින් නමුත් මට කොහොමාරි ශක්තිය ආවා මේක කොහොමාරි ජයග්‍රහණය කරලා මොකද අත්දැකීම් අඩු වුණත් දේශපාලන අත්දැකීම් අඩු වුණත් මගේ මහත්තයා කරපු කී දේ මම දන්නවා ඉතින් එතුමා ගේ ප්‍රතිපත්ති ඉදිරියට අරගෙන මේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න ඕනි කියන මතේ ඉඳගෙන තමයි මම මේ දේශපාලනය කරන්න ආවේ හොඳයි මං හිතන්නේ අපි හොඳම තැනට ආවා මේ රංජිත් සොයිසා කියන ඒ අතිශය මානව හිතවාදී සොඳුරු දේශපාලඥයා ගැන කතා කරන්න මම දැනගන්න කැමති එතුමා ගැන ඔබතුමියගේ කියවීම කොයි වගේද ඇත්තමයි එතුමා තමයි මගේ හොඳම දේශපාලන හිතවතා ඉතින් එතුමා වගේ කෙනෙක් වෙන්න මට කොහොමත්ම බෑ ඒක කාටවත්ම බෑ ඒ වගේ දේශපාලඥෙක් වෙන්න ඒක මුළු රටම දන්නවා එතුමා ඔබතුමාලා දන්නවා මාධ්‍යයට ආවත් මේ පක්ෂය වෙනුවෙන් හැමදාම යුක්තිය වෙනුවෙන් සාධාරණ වෙනුවෙන් එතුමා හඬක් නැගුවා. ඉතින් හැමදාම එතුමාට අසාධාරණේ කොතනදීවත් පේන්න බෑ. සාධාරණ වෙනුවෙන් හැමදාම හඬ නැගුවේ. ඉතින් එතුමා ඇත්තටම දේශපාලඥෙක් වගේම ගෙහොඳ ස්වාමිපුරුෂයෙක්. ඒ වගේම මගේ දරු දෙන්නාට හොඳ පියෙක්. කවදාක්වත් අපි අතර දේශපාලන මාසෙනුත් ගෘහ ජීවිතය අතුනුත් කවදාක්වත් අපි දෙන්න තරහ වෙලා දැනගෙන රණ්ඩු වෙලා අවුරුදු 21ක් ගෘහ ජීවිතයේට නමුත් මමත් මගේ මහත්තයවත් කවදාක්වත් තරහ වෙලා ඉඳලා නැහැ. ඒ වගේ ආදරය කරපු හොඳ සොඳුරු මහත්මේ. ඉතින් ඒ වගේ කෙනෙක් ලබන්න මම ඇත්තටම පින් කරලා තියෙනෝනේ. ඉතින් ඒ අහිමි වීම ඇත්තමත් අවුරුද්දයි මාස දෙකක් වෙන්නේ. ඉතින් ඒ ගැන මම තාමත් කනගාටු වෙනවා. නමුත් එතුමා කොහේ හෝ ඉඳගෙන මට ශක්තියක් දෙනවා. මේ දේශපාලනය කරගෙන යන්න නැත්නම් ඇත්තටම මම කවදාකවත් පොඩි කාලේවත් දේශපාලන වේදිකාව නිකන් පාසල් ජීවිතේවත් වේදිකාවකට ගිහිල්ලා කතා කරලා නැහැ. නමුත් මට කොහේ හෝ ඉඳගෙන එතුමා ශක්තියක් ධෛර්යයක් දෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. හොඳයි විශේෂයෙන් අපිටත් හොඳ ආදර්ශයක් මොකද බොහෝ වෙලාවට අපි දුටුව එතුමා පහුගිය කාලේ ඉතාමත්ම සටන්කාමී පෙරමුණේ ඉන්න දේශපාලන චරිතයක් බවට පත් වෙලා හිටියේ නමුත් ඔබතුමිය කියන ආකාරයට මමත් ඒක අද තමයි දැනගත්තේ ඇත්තරම gedara dore යුතුයකම් ඉෂ්ට කරලා ආදරණීය පියෙක් විදිහට ආදරණීය සැමියෙක් විදිහට එතුමා බොහොම සුන්දර චරිතයක් බවට පත් වෙලා ඉඳලා තියෙනවා ඉතින් මම දැනගන්න කැමතියි දරු දෙදෙනා ගැනත් ඔබතුමිය කිව්වා අපිට කියන්නකෝ දරු දෙදෙනා ගැන සහ ඔබතුමිය මවක් විදිහට ඔබතුමියගේ බලාපොරොත්තු කොයි වගේද ඒ කියන්නේ ඔවුන් කවදා හරි දේශපාලනයට එනවට ඔබතුමියගේ කැමැත්තක් තියෙනවද නැත්නම් වෙනත් වෘත්තියක් තෝරගන්න කියනවද ඔව් මගේ පුත්මා දුවයි පුතයි ඉන්නේ පුතා තමයි වැඩිමල් පුතා ලකිත් පංකජද සොයිසා දුව තමෝදී නිහින්සාද සොයිසා දෙන්නම දැන් උසස් පෙළ හදාරලා ඉවරයි දැන් උසස් අධ්‍යාපනය සඳහා ඒගොල්ලෝ සූදානම් පවතිනවා ඇත්තටම මගේ පුතා මගේ මහත්තයා නැති වෙන්නේ ඉස්සෙල්ලා එයා වෛද්‍යවරයෙක් වෙන්න තමයි ඉගෙනීම් කටයුතු කරේ හදිසි මගේ මහත්තයා අභාවයට පත් වුණ නිසා ඒ
අධ්‍යාපන කටයුතු අතරමඟ නතර කරන්න සිද්ධ වුණා මගේ මහත්තයාගේ බලාපොරොත්තු වුණේ පුතාව වෛද්‍යවරියක් කරන්න නමුත් එතුමාගේ අභාවයෙන් පස්සේ මට පුතා විතරයි හයියකට ඉන්නේ දුවත් පොඩි නිසා නමුත් පුතත් අකමැති වුණා මාව දරු දෙන්නවත් දාලා වෙනත් පිටරට උසස් අධ්‍යාපන කරන්න තමයි බලාපොරොත්තු හිටියේ නමුත් ඒක නතර කරලා දැන් මගේ පුතා නැවත උසස් අධ්‍යාපනය සඳහා ප්‍රයිවට් කැම්පස් එකකට අද ඉඳන් තමයි යන්න ආරම්භ කරේ දුව ස්ලිට් එකේ අධ්‍යාපනය හදාරනවා ඔවුන් කවදා හරි දේශපාලනයට සම්බන්ධනට ඔබතුමියගේ කැමැත්තක් තියෙනවද ඇත්තටම මම නම් කැමති නැහැ නමුත් පුතා ටිකක් කැමති දේශපාලනට එන්න ඉතින් ඒ දරුවන්ගේ ඒගොල්ලන්ගේ සතුටට ඒගොල්ලෝ කැමැත්තට මම ඉඩ දීපුවා හොඳයි දේශපාලනයට සම්බන්ධ වෙනවට වැඩි කැමැත්තකුත් නැහැ කිව්ව මං අහන්න හිතුවා ඒකත් එක්ක විශේෂයෙන් කාන්තාවක් විදිහට ඔබතුමියට විශේෂයක් දැනෙනවද මේ කාන්තා නියෝජනයේ දේශපාලනයේදී කාන්තාවගේ භූමිකාව මීට වඩා වෙනස් විය යුතුයි සහ කාන්තා නියෝජනය මීට වඩා වැඩි විය යුතුයි ඇත්තටම ඔබතුමියගේ අදහස මොකක්ද ඔව් ඇත්තටම කාන්තාවක් දේශපාලනට එන්න බයයි මොකද මමත් බය වුණා ඇත්තටම දේශපාලනට එන්න බයයි කියන්නේ මොකද मुखद अरे पाल मटमें कांताव भयपाल विशेष मुखद इसना की कांताव की अंदमे नून तीयन ना मुद्दे हेम आयतने प्रधान इन कांताव इतनी विशेष हेमतन कांतावट इगनीमतीनूत्म रखी अतिनूत उसस्तनक कांतावीन इतनी देशपालने अभी प्रालिमेन्न अडू मंत्रीवर्ग प्रमाण इति मट मम इलन कांताव अट मीट वा यमकान कांतावेन हनर्नगन पालिमेन्ट कांता वेपिड़स නියෝජනීකරණ මනම් හොඳයි කියලා. ඒ මොකද කාන්තාවේ බිය වෙලා තියෙනවා මේ දේශපාලනට එන්න. මුලදී ඇත්තටම දේශපාලනය කරන්න කතා කරත් අන්තිමට කාන්තාවට උදව් කරන්න කෙනෙක් නැහැ මේ දේශපාලනට එන්න. මුලින් හිටියත් අන්තිමට දේශපාලන ඡන්ද කාලෙට අනිත් අයගෙන් අභියෝග එන නිසා තමයි මේ කාන්තා නියෝජනේ අඩු වෙලා තියෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා කොහොම හරි මේ බාධා මැඩගෙන ඉදිරියට ඇවිල්ලා අපේ කාන්තාව වෙනුවෙන් කතා කරන්න මේ පාර්ලිමේන්තුව වැඩි දායකත්වය ලබා දෙන්න කියලා. හොඳයි. දැන් ඔබතුමිය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ජාතික දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙලා තිබෙනවා. මේ ජාතික මට්ටමින් ඔබතුමියගේ සුවිශේෂී අපේක්ෂාවන් මොනවද? ඒ වගේම ඔබතුමියව පත් කරලා ලැබපු රත්නපුර ආදරණීය ජනතාව වෙනුවෙන් සුවිශේෂී අපේක්ෂාවන් නැති. අපි ඒක ගැන කතා කරමු. ඔව්. මගේ මහත්තයා ජාතික දේශපාලනඥයෙක්. එතුමා මේ රටවටේම රත්නපුර දිස්ත්‍රික්කේ විතරක් නෙමෙයි එතුමා මුළු රටවටේම ගිහිල්ලා ඒ දේශපාලන වැඩ කටයුතු කරා. ඉතින් එතුමාගේ බලාපොරොත්තුවක් තිබුණා මේ රත්පාන ආසනෙත් ඒ රත්නපුර දිස්ත්‍රික්කේ ජනතාව වෙනුවෙන් වැඩ කොටසක් කරන්න. නමුත් එතුමා අභාවය නිසා ඒ වැඩ සියල්ලම නතර වුණා. ඉතින් මගේ බලාපොරොත්තුව ජනතාව වෙනුවෙන් අපේ ගරු ජනාධිපතිතුමාගේ ඒ වැඩසටහන් දැන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් සමහරක් ඒ වතරමගේ නතර වෙලා තියෙනවා. සංවර්ධන වැඩ කටයුතු නගර වැඩ සංවර්ධනයේ ඒ සියලුම දේවල් නතර වෙලා තියෙනවා. ඉතින් ඒවා අපි ගරු ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා ඉදිරියේදී ජාතික වශයෙන් ඒ වැඩක් කරන්න මේ කාන්තාව විශේෂයෙන් කාන්තාවන්ට අපි හැමදාම ආණ්ඩු වෙනවා. ආණ්ඩු ආවහම එක එක යෝජනාවල් එනවා. නමුත් ඒව කවදාකවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඒ ඇත්තටම කාන්තාව වෙනුවෙන් හඬක් නගන්න, කතා කරන්න. ඒ යෝජනා විතර යෝජනාවල් වලට විතරක් නැතුව ඉදිරියේදී යම් දෙයක් කාන්තාව වෙනුවෙන්ම කරන්න තියෙනවා නම් ඒ දේ කරන්න තමයි මගේ බලාපොරොත්තුව. හොඳයි. අවසාන වශයෙන් මම දැනගන්න කැමතියි ඔබට ඡන්දය දුන්නු ඒ ආදරණීය ජනතාවට කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කියන්න. ඇත්තටම මම හැමදාම සඳුදා දවසේ තමයි මගේ මහ ජනදිනේ හැමදාම මම උදේ ඉඳන් හවස වෙනකම්ම ගෙදරම අපේ ගෙදර නිවානේ ගොඩක් වෙලම සිඹුල නිවසේ රැඳී ඉන්නවා.
ඊට අමතරව මගේ ටෙලිෆෝන් නම්බර් එක දෙන්න පුළුවන් 0743 843 809. ඒ හරහා ඕනම වෙලාවක මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. Facebook එක හරහා වුණත් මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. අපි අද දවසේ කතා කරේ බොහොම සුවිශේෂී කාන්තා චරිතයක් සමගින් රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණු පාර්ලිමේන්තු මන්ත්‍රණී මුදිතාද සොයිසා මහත්මිය සමගින් අද අපි කතා කරේ. අපි අයිබෝන් කියවුතුමීට සමුදෙනවා. අපි තවත් පාර්ලිමේන්තු වරම් ලබාගත් අලුත් මුහුණක් සමග හමු වන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා.